පෞද්ගලික බස් රථ හිමියන් සඳහන් කෙරුවේ උසස් පෙළ අවසන් වුණාම ඒ අය වර්ජනය කරනවා කියන එක නෙමෙයි. ඒ අයට ඉතාම පැහැදිලිව බරපතල පාඩුවකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මගීන් ප්‍රමාණය අධික ලෙස අඩු වීම නිසා අපි කිව්වට සීට් ගානට ප්‍රවාහනය කරනවායි කියලා හුඟක් බස්වල සීට් ගානටවත් කවුරුත් නගින්නේ නැහැ මේ ඇති වෙලා තියෙන තත්ත්වේ නිසා. ඒ නිසා ඒ අය වර්ජනයක් නෙමෙයි කරනවායි කිව්වේ. දිගින් දිගටම පාඩු ලබමින් දුවන්න බැරි නිසා ඒ අය ධාවනයෙන් ඉවත් වෙන්න වෙයිද කියන කාරණය තමයි එය සඳහන් කෙරුවේ. ඉතින් අපි මේ වෙනකොටත් සාකච්ඡා කරමින් සිටිනවා. ඒ සංගම ඇත්තටම ඉතාම සාධාරණ. ඒ කිසි කෙනෙක් මේ தത്വයේ ප්‍රයෝජනයට අරගෙන ගාන වැඩි කරලා ඉල්ලන්නේ නැහැ. ඒ කියන්නේ ධනතාවට පිට තව බර පටවන්න එපයි කියන එක තමයි මේ සංගම් වලින් උනත් කියන්නේ. නමුත් මේ පෞද්ගලික බස් රථ සඳහා මේ தത്വයේ තව දුරටත් පවතිනවා නම් අනිවාර්යයෙන්ම අපි ස්ථිර විසඳුමකට යන්න වෙනවා. වෙනස් ක්‍රමවේදයක් අනුගමනය කරන්න වෙනවා. යම් සහන ප්‍රමාණයක් දෙන්න වෙනවා. මේ වෙනකොට ලීසිං සහනේ තව මාස 6කට අපි දෙන්න උපදෙස් දීලා තියෙනවා. ලොග් ෂීට් සහ ලියකියවිලි වල අය කරගන්න සියලු අයකිරීම් NTC එක මේ වෙනකොටත් නතර කරලා තියෙනවා. පළාත් අධිකාරි වලින් අපි ඉල්ලීම් කරලා තියෙනවා පළාත් වලින් උත් අය කරන්න එපයි කියන කාරණේ දැනට දෙන්න පුළුවන් සහන හැටියට අපි ලබලා දෙනවා. ධාවනයේදී දිය හැකි සහනේ මොකද්ද කියන එක පිළිබඳව අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියට.